मेरठे अलुत मेरे अल्लाह तीनों में होगा ऑस्ट्रेलिया विंदला एक तरह श्रीलंक कांता वर वीडियो वक कर लाल तिबुना मेरठे वर्जन संबंध वर ऐसे कोट ऑस्ट्रेलिया नु राज्य पसुगेदा हे तिबिच्च वर्जन यक मार्गनीय करण गत क्रिया मार्ग संबंध वर एक साधारण करने के मम हितनवा ये सहोदरी अट लघु वैरदीमक सिद्ध वेलाती ना में लंकावे वर्जनाय ऑस्ट्रेलिया वे पैवतिच्च वर्जन मार्गनीय कर पूजियाय अतर संसंदनात्मक बलिमक या कर लती बना मम इतुमी अट कियान्न कैमती में ලංකාවේ දේශපාලඥයෝ වගේ ඔස්ට්‍රේලියාවේ ජනතාව විවර්ජනය කරේ හේතු කුමක් වුණා? මේ රටේ අපේ වගේ දූෂිත දේශපාලඥයෝ රටේ ඉන්නවද කියන එක මම අහන්න කැමතියි. මේ රටේ ප්‍රබලම ඇමතිවරයෙක් පහුගියදා රූපවාහිනියට නාලිකාවකට ඇවිල්ලා කියනවා එන්නත් කරනේදී වෙච්ච කාරණයක් සම්බන්ධව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරා. එතකොට මේ රටට මේ කොවිඩ් එන්නතක් ගේනකොට පෞද්ගලික දා ලොකු ආන්දෝලනයක් ඇති වුණා. ඩොලර් 10කට ගේන්න පුළුවන් එන්නක ලංකාවට ඩොලර් 15 ගානින් ගෙනාවා කියලා. ඉනල්ලා ඩොලර් 5ක් සාක්කුවේ දාගත්තා කියලා මේ රටේ ලොකු ආන්දෝලනයක් ඇති වුණා. මේ වගේ වසංගතයේ ව්‍යාපාරයක් කරගත්ත ඒකෙන් සූරාකන තමන්ගේ හිතමිතුරු දේශප හිතමිතුරු ව්‍යාපාරිකයන්ටත් ජාවනංකාරයන්ටත් ඒ වගේම තමන්ගේ හෙංචයියන්ට හම්බු කරගෙන කන්න ව්‍යාපාරයක් කරගෙන ඉවරයි දැන් මේ රජයේ පාලකයෝ මේ වසංගතය මම ए शहारा किया महात्म्य किया कमती उबतूमिया आहला दिए ना पेपर स्प्रे गहन में किला ऑस्ट्रेलिया एक हरी अंगटा मारो अंगटा दविल लघु चो लघु विस्तर कर ला दी गुणा उबतूमिया दंड में रटे बलात्कार මිනිස්සු අත්අඩංගුවට අරගෙන ගිහිල්ලා නිරෝධායනය කියලා කන්දක අඩු වගේ ඈත නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනහිල්ලා මහජන මතය මර්ධනය කරන්න මේ රජය පියවර ගත්තා. අවසානයේදී මේ රටේ අධිකරණය ඒකට හොඳ තීන්දුවක් දුන්නා. පොලිසියට ඉදිරිපත් කරා, පොලිසියට චෝදනා කරා. වගේම අවවාදාත්මක ප්‍රකාශනිකුත් කරන්න සිද්ධ වුණා මිනිස්කාරවරුන්ට මිනිස්සුන්ගේ සාධාරණ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න හඬ යටපත් කරන්න මේ කොවිඩ් නීතියට කොහෙත්ම අයිතියක් නැහැ කියලා. එහෙම තත්ත්වයක් යටතේ මේ රටේ මේ වංචාකාරී දේශපාලනයේ යෙදෙන මේ රට කොල්ලකන මේ රට අන්තවාදීන්ට ග්‍රහණයට නතු කරලා ජාතිවාද ආගම්වාදයෙන් මේ රට මංකොලොත් කරපු මේ රටේ ආර්ථිකය විනාශ කරපු ආර්ථිකය හොරා කාපු දේශපාලුවන්ට කඩේ යන මේ වගේ ප්‍රකාශ නිකුත් කරන අය මම අහන්න කැමති ඔබතුමියට පුළුවන් ඔය කියන ඔස්ට්‍රේලියාවේ ඇයි ඉන්නේ ඔබතුමිය ලංකාවට වඩා නරක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් තියෙනවා නම් ওই රටේ අය ඔබතුමිය ওই රටේ ඉන්නේ ඔර ඔබතුමිය කියන මේ සුරපුරේට එන්න බෑ ඔබතුමිය අවිල්ල වල ඔය බයිලා ගහන්නේ හැම ඔබතුමිය ඔය ඔක්කොම බයිලා ගහන්නේ ඔස්ට්‍රේලියාවේ ඉඳලා ඔබතුමිය ලංකාවට එලා මේ මහ පොළොවේ අඩිය තියලා ඔබතුමිය අවිල්ල කලින්ම මේ රටේ මේ දූෂිත දේශපාලනයන්ට කඩේ යන්න ලෑස්ති වෙනවා මොකද අපි මේ රටේ ජීවත් වෙන මිනිස්සු හැටියට මේ රටේ යථාර්ථය අපි දැකලා තියෙනවා. ඕගොල්ලෝ ওই රටවල ඉඳලා
මේ දූෂිත දේශපාලයන්ගෙන් හම් වෙන සල්ලි වලට කුලියට කහින්න ලෑස්ති වෙන්න එපා. මොකද මේ රටේ පොදු මහ ජනතාව මේ වෙනකොට තමන්ගේ ජීවිතෙත් එක්ක පොරබද්ද. ජීවත් වෙන්න විදියක් නැතුව අතේ මිටේ සල්ලි නැතුව ඉන්න මිනිස්සුන්ගෙන් මේ රටේ දූෂිත දේශපාලඥය දැන් කියනවා පඩියෙන් භාගයක් ඒගොල්ලන්ට දෙන්න. මොකටද? ඒගොල්ලන්ගේ ප්‍රවත්මටද? අපි මොකටද සල්ලි දෙන්නේ? අපේ වැටුප් අපි ව්‍යාපාර කරන අයගේම වැඩිපුර සල්ලි තියෙනවා නම් ඒවා රජයට දෙන්න. මොකටද අපි දෙන්නේ? මේ රට සංවර්ධනය කරන්න හරි මේ රටේ යම් ජාතික ප්‍රශ්නයක් වෙලාවක රටේ මහ ජනතාව වශයෙන් අපි ඒක දුන්නට තමයි. නමුත් අද මේ රට ඇති වෙලා තියෙන ආර්ථික අවපාතයට හේතුව මේ රටේ මේ 2019 ඔක්තෝබර් මාසෙන් පස්සේ පැවිපත් වෙච්ච පාලකයන්ගේ අදූරදර්ශී ආර්ථික කළමනාකරණය ඔවුන්ගේ වැඩ බැරි නිසා ඔවුන් දැන් අවුරුදු දෙකක් තිස්සේ මොනවද මේ රටේ කරේ? මේ රටේ ආර්ථිකය මේ විනාශ කරපු එක තමයි කරේ. මේ රටට කිසිම ආයෝජකයෙක් ආවෙත් නැහැ. තිබිච්ච ව්‍යාපාරත් නතර කරා. ඒ වුණාට ඒගොල්ලන්ගේ සාක්කුවට වැටෙන සාක්කුවට සල්ලි එන ව්‍යාපෘති ටිකක් ආරම්භ කරා. එතකොට මේ වසංගතය ඒගොල්ලන්ගේ ව්‍යාපාරයක් කරගෙන මේ වසංගතය ඔස්සේ මේගොල්ලෝ තව මොනවද කරේ? මේගොල්ලන්ගේ හිංචයියන්ගේ හෝටල් වලට කොවිඩ් මාරයා අතවනන රටවල් වලින් සංචාරකයෝ කියලා ගෙනා. එතකොට ඉන්දියාවේ මිනිස්සු මහපාරවල් වල වැටෙච්ච කාලේ මැරිලා වැටිච්ච කාලේ ඉන්දියන් ජාතිකයන්ව ලංකාව ඇතුළට ගෙනල්ලා නිරෝධායනය කරන්න කියලා හෝටල් වල තියාගෙන ඒ දේවල් කරා. මේ රටට මේ ඩෙල්ටා වසංගතය ආවේ කොහොමද? ඒක තනිකරම මේ ආණ්ඩුවේ අසමත්කම නිසා මේ රටට ඩෙල්ටා ප්‍රභේදය ආවේ. මොකද අනවශ්‍ය වෙලාවක රට විවෘත කරා විදේශිකයන්. අපේ රටේ අපේ විදේශගත ශ්‍රමිකයන්ට රට වහලා තියෙද්දි විදේශිකයෝ මේ රටට ගෙනල්ලා ඉවරලා හෝටල් වල තිබ්බා. ඒ මිනිස්සු පාලනයක් නැතුව රට ඇතුළේ එහෙම ගමන් බිමන් ගියා. අන්තිමේදී සිද්ධ වුණේ මොකද්ද? ඒ හරහා මේ රටේ නොතිබිච්ච ප්‍රභේදයන් මේ රටට ඇතුල් වුණා. ඒ වගේම මේ රටේ පළවෙනි කොරෝනා රැල්ල මර්ධනයට මේ රටට විශේෂඥ සහාය ලැබුණා. මේ රට හිටපු විශේෂඥ වෛද්‍යවරු, සෞඛ්‍යංශයේ හිටපු දක්ෂ, ඒ වගේම සුව සේවය අය, මම කියන්නේ නේ හමුදාව, පොලිසිය, මේ හැමෝම එක්කවලා කැපවීමෙන් එදා පළවෙනි රැල්ල අපි ජයගත්තා. ඒක කළමනාකරණය කරේ සෞඛ්‍යංශයේ විශේෂඥ වින්දේ. නමුත් අවාසනාවකට මේ රජයේ පණ්ඩිතයෝ, මේ රජයේ පණ්ඩිත සල්සුමක් නැති නායකයෝ එක්කහ වෙලා මොකද කරේ? කොරෝනා පළවෙනි රැල්ල දේශපාලනීකරණය කරගත්ත ඒගොල්ලන්ගේ මැතිවරණ ව්‍යාපාරයට තුනෙන් දෙකක් ගන්න ඒක මේවා කරගෙන අන්තිමේදී කිසිම සෞඛ්‍ය සුදුසුකමක් නැති වසංගත රෝග ගැන දැනීමක් නැති පුද්ගලයන් ඒ ස්ථානවලට පත් කරලා ඉවරලා මේ රටේ මේ වසංගතය මේ වගේ උවදුරක් තත්ත්වයට පත් කරා. අද වෙනකොට මේ රජයට විසඳුම් නැහැ, මේ රජයට මුදල් හොයන්න මාර්ගයක් නැහැ, මේ රජය අන්ත බංකොලොත් තත්ත්වයට පත් වෙලා ඉවරයි. අද වෙනකොට මේ රටට රුපියලක්වත් ණයට දෙන්න කිසිම රටක් නැහැ. මේ රටේ මිනිසුන්ගේ හිඟා ගන්නෙ මොකටද? අත්ත වශයෙන්ම මම කියන්න කැමති මේ රටේ පසුගිය 2005 ඉඳලා මංකොල්ල කාපු මහජන මුදල් තියෙනවා. ඒ මංකොල්ල කාවේ වෙන කවුරුත් නෙමෙයි. අද ඉන්න පාලකයන්ගේ හෙන්චයිය. දිලිත් ජයවීරලා වගේ මිනිස්සු. අන්න ඒගොල්ලන්ට කියන්න. ඒගොල්ලෝ හොරකම් කරපු සල්ලි, මහජන මුදල්, මංකොල්ල කාපු සල්ලි. එතකොට මේ පාලකයන්ගේ විදේශ රැකියා රටවල් වල තියෙන සල්ලි. ඒවා එළියට ගන්න. ඒවා අරගෙන ඉවරලා මේ රටේ මේ ආර්ථිකය සූරා කාපු මේ රට කොට ගන්න. අද මේ වෙනකොට මයික්‍රෝ ෆිනෑන්ස් කම්පැනි ආයත හිසෝසෝගෙන එනවා. අන්තර්ජාලය ඔස්සේ ණය දෙනවා. මම පැහැදිලිවම කියනවා මේ අන්තර්ජාලය ඔස්සේ ණය දෙන්නේ ඔක්කොම යුක්‍රේනයේ හරහා, යුක්‍රේනයේ බැංකු හරහා අපේ මේ තක්කඩි දේශපාලකයන්ගේ හොර කළු සල්ලි තමයි. ඒ අද මේ අර කෑෂ් මේ කෑෂ් කිය ඔන්ලයින් කෑෂ් ණය කිය දෙන්නේ මිනිස්සුන්ට.
ඒක පැහැදිලිව ඔප්පු කරන්න හැකි සාක්ෂි අපි ගාව තියෙනවා අපි දැන් හොයාගෙන යනවා ඒ වගේම මේ රටේ මිනිස්සු කිසිම හේතුවකින්වත් බැඳීමක් නැහැ තමන්ගේ වැටුප පරිත්‍යාග කරන්න රජයට මොකද හේතුව මේ රටේ පාර්ලිමේන්තුවේ 225ක් මන්ත්‍රීවරු ඉන්නවා ඔවුන්ගෙන් මං හිතන්නේ 125කට වැඩිය ඉන්නේ ඇමතිවරු ඒ අමාත්‍යංශ පැටව ගහලා තියෙන්නේ ඔය අමාත්‍යංශ වලට බොරුවට නිලධාරීන් යාන වාහන එතකොට කාර්යාල එතකොට ඒව කාර්ය මණ්ඩල මේ තියෙන වියදම් අයින් කරලා මේ වියදම් කපා හැරලා එතකොට මේ අමාත්‍යවරුන්ට දෙන වැටුප් ඒ දීමනා සියල්ල කපා හැරලා මේවා ගරු කටයුතු රැකියා හැටියටපත් කරන වෙන්චයියන්ට රැකියා දෙන ස්ථාන නොකර ඔය අමාත්‍යංශ ඒවට රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් පත් කරලා මොකද මේ රටේ රාජ්‍ය පරිපාලනයේ නිලධාරීන් නැද නිකන් ඉන්නවා මේ කාර්යාලවල අමාත්‍යංශ වලට හෙන්චයියෝ පත් කරලා කිසිම සුසුකමක් නැති හෙන්චයියෝ හමුදා නිලධාරීන් පත් කරලා අද මුළු රටම අකර්මණ්‍ය වෙලා ඉතින් මෙහෙම තත්ත්වයක් යටතේ මේ රට ගොඩ ගන්න පුළුවන්ද කියන එක අපි අහන්න කැමතියි එයා ඒ වගේම ඔයා ऑस्ट्रेलियाविंद प्रकाश निकुत्कर्णी सहोदरी ट मंगहा कमति उबतुमिया ऑस्ट्रेलिया विला इन नेतु लंका ट विला पदिंच विला ओ कियन सोबन कथा कियन बुलुअन्न अभी उबतुमिया अभियोग करना पुलवाना लंका ट विला पदिंच विला